ආයුබෝවන් සකුරා වයිල්ඩ් කුක් channel එකට හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ගෙදර තියෙන අඩු අමුද්‍රව්‍ය කිහිපයකින්. හරි මලේසියෙන් ඒ වගේම ඉක්මනට කොහොමද ජපනිස් ක්‍රමයට ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්නේ කියලා කියලා දෙන්න. ඉතින් ජපන් භාෂාවෙන් නම් මේකට කියන්නේ චාහන් කියලා. අවශ්‍ය වෙන්නේ එහෙමනම් මොනවද කියලා බලමු. තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක් ඕන. ඒකම ලුණු. ඊට පස්සේ ලීක්ස් ටිකක් මේ විදිහට හීනියට කපා ගන්න ඕන. ඟට බිත්තරයක් උයාගත්ත බත් කෝප දෙකක ප්‍රමාණයක් මෙතන අරගත්තා. ඊළඟට ලුණු තේ හැන්දක ප්‍රමාණයක් සහ ගම්මිරිස් තේ හැඳි භාගයක්. ඊළඟට පෝක් ටිකක් මම අද එකතු කරනවා. ඟට කොළපාට කොටසින් කපාගත්ත ලීක්ස් ටික. ඊළඟට භාජනයට මේ විදිහට තෙල් මේ සැන්දක් විතර එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු ටික ටිකක් රන්වන් පැහැ වෙනකොට බැදීගෙන ආවට පස්සේ කපාගත්ත මස් ටික එකතු කරන්න ඕන. මෙතනදී ඔයාලට චිකන් නූණත් එකතු කරගන්න පුළුවන්. මස් ටික ගොඩාක් බැදෙන්න දෙන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට මේක බැදුණාම ඇති. ඊළඟට ඒ අතරට මම බිත්තරය ගසාගෙන පැත්තකින් තියාගන්නයි හදන්නේ. මතක තියාගන්න මේ මස් එකටම බිත්තරය එකපාරටම එකතු කරන්න යන්නේ නැහැ. ඊළඟට මස් ටික ටිකක් මේ විදිහට බැදීගෙන එනකොට අපි කපාගත්ත ලුණු ටික ඊළඟට ලීක්ස් ටික එකතු කරන්න ඕන. ලීක්ස් වල ඔක්කොම එකතු කරන්න යන්න එපා. කොළපාට ටික අපි වෙනම අයින් කරගත්ත ටික මේකට එකතු කරන්න යන්නේ නැහැ මේ වෙලාවේදී. ඊළඟට හොඳට කවලම් කරලා ලුණු ගම්මිරිස් ටිකත් ඒකටම එකතු කරන්න ඕන. ලුණු ගම්මිරිස් කියන දේවල් රසානුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් වෙලා ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා වෙනම භාජනයකට මේ ටික ඊට පස්සේ දාගෙන පැත්තකින් තියාගන්න. ඊළඟට ආපහු භාජනයට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ බිත්තර ටික එකතු කරන්න ඕන. බිත්තර අපි මෙතන ස්ක්‍රම්බල් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. බිත්තර ටික දාගත්ත ගමන් මේ විදිහට හොඳට කවලම් කරන්න ඕන. මදගින්දරේ තමයි මේ බිත්තර එක හදාගන්නේ. ඊළඟට බාගෙට බිත්තර ටික තැම්බීගෙන එනකොට බත් ටික එකතු කරගන්න. එකතු කරලා හොඳට බත් ටික කවලම් කරගන්න. කවලම් කරගත්තට පස්සේ අපි හදාගත්ත ටෙම්පරාදුව මේ බත් එකට එකතු කරන්න ඕන. මේ වෙලාවේදී ආපහු බත් ටික කවලම් කරලා ලුණු ගම්මිරිස් බලන්න ඕගොල්ලෝ ඇතිද කියලා. ඊළඟට අපි කපාගෙන පැත්තකින් තියාගත්ත ලීක්ස් ටික අන්තිමටම එකතු කරන්න. එකතු කරලා ටිකක් කවලම් කරලා ලිප ඕෆ් කරන්න. ගොඩක් වෙලා ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. දැන් මම මේ බත් එක හදාගෙන ඉවරයි. ඉතින් හරිම ලේසියෙන් ඒ වගේම ඉක්මනට මම මේක හදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ගෙදර ඉන්න පොඩි අයට ඒ වගේම ලොකු අයට උනත් මේක හදාගෙන රස විඳින්න. ඉතින් දැන් මම මේ බත් එක අනිත් පැත්ත පෙරලා ගන්නයි හදන්නේ. ජපන් අය මේ චාහන් කියන රයිස් එක පිළිගන්වනකොට මේ ක්‍රමයට තමයි පිළිගන්වන්නේ. එහෙනම් ඔයාලත් මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා බලන්න මටත් රස කියන්න. මේ විදිහ තවත් ලේසිම ලේසි රෙසිපි එකක් කරන් මං ආපහු එන්නම්. එහෙමනම් හැමෝටම සුබ දවසක්.